හැමෝටම පෙරවන් සරණයි මම ගොඩාක් ප්‍රශ්නවල හිටපු කෙනෙක් මගේ මහත්තයා වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වාගෙන අපිව දාලා ගිහිල්ලා මාස 6ක් ඒ ගෑනු කෙනා එක්ක හිටියා ඉතින් මේ මාස 6 පුරාවටම මම ගොඩාක් මෑණිවරුන්ට ගොඩෝ ගුරුන් වහන්සේලාට මම මුදල් දැම්මා එයාලා හැමෝම කරේ මාව රවට්ට පෙක කවුරුත් මන්ට මගේ මහත්තයව ගෙනත් දුන්නේ නැහැ මගේ මුදල් අරගෙන මාව බ්ලොක් කරා ඉතින් මම කලකිරිල ඉන්න වෙලාවෙත් සමයමට දයාවංශ ගුරුතුමාව හම්බ වුණේ මොකද මගේ අතේ රුපියලක්වත් තිබ්බේ නැහැ මගේ දරුවන්ට කන්න දෙන්නවත් මගේ අතේ රුපියලක් තිබ්බේ නැහැ මම ඒ වෙලාවේ දයාවංශ ගුරුතුමාට අමතුමක් ලබා ගත්තා ඇත්තටම කියන්න සතුටුයි එතුම මගේ වැඩ කටයුතු බාර අරගෙන එතුමමට දවස් තුනෙන් මගේ මහත්තයව ගෙනල්ලා දුන්නා ඉතින් මම මාස 6ක් පුරාවට බොරු කාරයන්ට අහු වුණා ඒ වගේ ඔයාලත් අහු වෙලා ඉන්න පුළුවන් ඉතින් මම ඔයාලට කියන්නේ තමන් හම්බ කරන සල්ලි බොරු කාරයන්ට වංචාකාරයන්ට දෙන්න එපා. ඔය දයාවංශ කුරුතුමාට එමතුමක් ලබා ගන්න එතුම සල්ලි මූලික කරගන්නේ නැති ඉතාමත් පින්වත් ගුරුන් වහන්සේ කෙනෙක්. ඉතින් ඔයාලටත් තුලන් දයාවංශ කුරුතුමාව සම්බන්ධ කරගෙන ඕනම වැඩ කටයුත්තක් කරගන්න. ඉතින් මට මම මගේ දරුවන් අපි හැමෝම සතුටින් ඉන්නේ දයාවංශ කුරුතුමා හින්දා. තාත්ත කෙනෙක් වගේ මට දයාවංශ කුරුතුමා පිහිටුණා. බොහොම පින් ගුරුතුමනි. ඔබතුමාට බුදුබවත් වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ දයාවංශ කුරුතුමාට අමතුමක් ලබාගෙන ඕනම ගැටලුවක් ගැන දයාවංශ කුරුතුමාත් එක්ක කතා කරලා විසඳුම් ලබා ගන්න. පෙරුවන් සරණයි හැමෝටම. දස දහස් ගණනින් දරුවන්ට සිත සලසන අඳුන බලා ඕනෑම ගැටලුවක් සඳහා විසඳුම් කඩනෙමින් ලබා දෙන දයාවංශ ගුරුනාන්සේ. සයුරෙන් මිතරට වගේම සයුරෙන් එතරටත් බලපාන පරිදි දිනිය නියම කරවා ප්‍රතිඵල ලබා දෙන මෙතුමා ගොඩක් බලගතුයි. ස්ත්‍රී පුරුෂ වචී කර දීම, අණවින කොඩිවින කැපීම, ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවස ආරක්ෂා කර දීම සතුරන් මෙල්ල කිරීම තුළ ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්ත කරගන්න පුළුවන්. සෑම කටයුත්තක්ම වගකීමක් ඇතිව සිදු කරන නිසා කිසිම දෙයකට බය වෙන්න ඕනෙත් නැහැ. අඳුන බලා දුරකථනය වුණත් ඔබගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන දයාවංශ ගුරුනාන්සේට දැන්ම එමතුමක් ලබාගෙන ඔබටත් කාලයක් වෙන් කරගන්න. ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ තාමත් බලගතු වශීකෙම. තමන් ආදරය කරන ආදරවන්තය ආදරවන්තිය සැමිය බිරිඳ තමන් හැර ගිහිල්ලා නම් ඉන්නේ මේ ක්‍රමී මගින් ඔහු හෝ ඇයව නැවත ගෙන්ව ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සර වගේ ආදරය කරුණා සෙනෙහස දක්වන්නේ නැත්නම් ඒ නැති වී ගිය ආදරය කරුණා සෙනෙහස නැවත ලබා ගන්නත් මේ ක්‍රමය වාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මම ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකන් නරඹන්න එක තැනක්වත් මගේ අරගන්නේ නැතුව හරි විදිහට කියන දේවල් පිළිපැදලා ඔයා මේ දේ කළොත් 100%ක්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. පල්ලෙහා තියෙන subscribe button එක press කරලා ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක් මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකේ notification එකක් වගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාට කැමති දවසක් කැමති වෙලාවක් තෝරගන්න පුළුවන්. සතිය ඕනම දවසක දවසේ ඕනම වෙලාවක ඔයාට මේ දේ කරන්න තෝරගන්න පුළුවන්. ඔයා මොන දවස මොන වෙලාව තෝරගත්තත් සම්පූර්ණ දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න එපා. මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා. පිරිසිදු වෙලා පේවිලා කරන්න. කරන්න කලින් කාටවත් කියන්නත් එපා. කරාට පස්සේ කාටවත් කියන්නත් එපා මෙහෙම දෙයක් කළා කියලා. නිදාස් නිස්කලංක ස්ථානය තෝරගන්න. ඒ වගේම තමයි කරන ස්ථානය වලට ලස්සනට හදාගන්න පුළුවන් නම් මල් කිනිත්තක් තියලා ලිටිපන්දන් තියලා ඒව පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා සුවන් ද්‍රව්‍ය ඉහලා ඒ විදිහට ලස්සනට ඔයාට කරන තැන හදාගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් විශ්වයේ සැරිසරන බලගතු ශක්තියින් ඔයා කරන කටයුත්තට ආකර්ෂණය කරගන්න. එතකොට ඔයා කරන කටයුත්තේ ප්‍රතිඵල ඉතාමත් වේගවත් වගේම ධනාත්මක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය කිව්ව කරුණු කාරණා ටික පිළිපැදලා කරන්න මේ දේ කරන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. අපිට මේ දේ කරන්න අවශ්‍ය කරනවා පැඟිරි කුලකේ ශාකයකින් ගත්ත ඕනම පත්‍රිකාවක්, දෙහි කොලයක්, නාරංකොලයක්, දොඩම්, ලෙමන් මේ ඕනම පැඟිරි කුලකේ ශාකයකින් ගත්ත ඕනම පත්‍රිකාවක් අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ පත්‍රිකාවේ ලිවිය හැකි ආකාරයේ පෑනක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ආය කටුවක්. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික විතරයි අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමය කරන්න. බලමු කොහොමද මේ දේ කරන්න කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා ගත්ත පෑන පාවිච්චි කරලා
මේ පත්‍රිකාවේ නාරටියෙන් වෙන් වෙලා තියෙන උඩ කොටසේ ඔයාගේ නම ලියන්න ඕනේ නාරටියෙන් වෙන් වෙලා තියෙන පහළ කොටසේ ඔයාට වශී කරගන්න ඕන පුද්ගලයාගේ නම ලියන්න ඕනේ ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද ඒ නම් දෙක ඔයා මේ පැගිරි පත්‍රිකාවේ ලියන්න ඕනේ උඩ සහ යට ඒ විදිහට ලියාගත්තට පස්සේ ඔයාගව තියෙන ආය කටුව බල කරගන්න ඕනේ අපි ලබා දෙන බලගත් වශී මන්ත්‍රයක් මගින් මේ මන්ත්‍රය වාර 7ක් වාර 14ක් වාර 21ක් ජප කරන්න පුළුවන් 21කට වැඩිය ජප කරන්න යන්න එපා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ඒක නිසා 7 14 21 කියන වාර 3න් එක වාරයක් විතරක් ජප කරන්න එහෙම ජප කරනකොටත් වචන වැරදෙන්න පුළුවන් උච්චාරණය වැරදෙන්න පුළුවන් එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා ඉතින් ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රය වීඩියෝ එක අවසානයේදී වාදනය වෙන්න සලස්වනවා ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ සම්පූර්ණ මන්ත්‍රය ඉවර වෙනකම්ම වාදනය වෙලා ඉවර වෙන සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ශ්‍රවණය කරන්න එහෙම ශ්‍රවණය කළා හරි ජප කළා හරි ඔයා මේක බල කරගන්න ඕනේ බල කරගත්තට පස්සේ ඔයා කාටවත් පේන්නේ නැති වෙන්න ගිහිල්ලා අතු බෙදෙන ශාකයක අත් එක මේ කට්ට පාවිච්චි කරලා මේ පැංගිරි පත්‍රිකාව එල්ලන්න ඕනේ ඉතින් මේක කරලා බලන්නේ මේක කරපු වෙලේ ඉඳන් එයා තුල ලොකු වෙනසක් වට දක ගන්න ලැබේ ආවට ඉස්සරට වඩා ලෙංගතු වෙනවා ඉස්සරට වඩා ආදරය කරන්න පටන් අරන් තියනවා කියලා වට දැනෙන්න පටන් ගනී ඉතින් මේ සම්බන්ධයෙන් අපහැදලි දෙයක් තිරනම් පහලින් කමෙන්ට් එකක් දාන්න මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම් කිසි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන් ඔයා මොන ප්‍රශ්නයක ගැටලුවක මේ වෙලාවේ හිටියත් ඔයාගේ ප්‍රශ්නවලට ගැටලුවලට ඉක්මනින්ම විසඳුම් ලබා ගන්න ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවිපීඨය කියලා කමෙන්ට් එකක් දාන්න පහලින් ඔයාගේ නමත් එක්ක කමෙන්ට් එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි එතකොට අපිට පුළුවන් ඔයාගේ නමට ආශිර්වාද කරන්න එහෙම නම කමෙන්ට් කරන්න බෑ නම් කිසිම ගැටලුවක් නැහැ දෙවිපීඨය කියලා හරි කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම ඔයාට ආශිර්වාද කරනවා ඉතින් ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ මෙවැනි গুপ্ত ක්‍රමයකට එහා ගිය ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් තිරේ දිසුනම් මේ අංකයට ඇමතුමක් ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුල හිටියත් වා විදේශගත වෙලා හිටියත් ඕනම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව මේ අංකය හරහා සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා ඉතින් මේ අංකයට කතා කළා ඔයාලගේ ඕනම වැඩ කටයුත්තක් බාර දෙන්න පුළුවන් ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාල හමුවට එන්නම් සියලු දෙනාටම සුබ දවසක් ॐ नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ॐ नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ॐ नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ॐ नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ॐ नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा
रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा ओम नमो
रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा। ओम नमो रूप सुंदरी नाम सुंदरी वश्यामाना कुरु कुरु स्वाहा।